කුකින්ස් පට YouTube channel එකෙන් අපි අද හදන්න යන්නේ රසම රස කිරිකොස් මාළුවක්. අපි බලමු කිරිකොස් මාළුව හදාගන්න මොනවද ඕන වෙන්නේ කියලා. මුලින්ම මම අරන් තිනවා කොස්. කොස් ඇට අරන් තිනවා. ඒ වගේම මිටි කිරි, දිය කිරි. ලුණු අරන් තිනවා, කරපිංච, රම්පේ, අමු මිරිස්, ඒ වගේම වියලි මිරිස් අරන් තිනවා, පොල් තෙල්. ඊළඟට මිරිස් කුඩු අරන් තියනවා, ඒ වගේම කහ කුඩු, තුන පහ කුඩු, ලුණු, අබ අරන් තියනවා. ඒ ටික තමයි අපිට ඕන වෙන්නේ. අපි එහෙනම් බලමු කොහොමද මේ කිරිකොස් මාළුව හදාගන්නේ කියලා. මුලින්ම කොස් ඇට ටික භාජනයේ යටට මේ විදිහට හිටින විදිහට දාලා ඒකටම කොස් ටිකත් එකතු කරගන්නවා. ඒ වගේම දැන් අපි ලුණු 3/5, කහ කුඩු, ඒ වගේම මිරිසත් එකතු කරගත්තා. දැන් ලුණු ටිකත් එකතු කරලා කරපිංච, රම්පේ, ඒ වගේම අමු මිරිස් ටිකත් එකතු කරනවා. දැන් අපි මේ විදිහට දිය කිරි ටික එකතු කරගන්නවා. දිය කිරිත් දාලා මේ විදිහට ටිකක් කලවම් කරලා දැන් අපි මේක ලිපේ තියාගමු. කිරිකොස් මාළුව තැම්බෙනකන් අපි තෙම්පරාදුව හදාගමු. කිරිකොස් මාළුව තෙම්පරාදු කරන්න අවශ්‍යම නැහැ. ඔයාලත් කැමති නම් මේ විදිහට හදලා බලන්න. මුලින්ම අපි භාජනයක් ලිපේ තියලා ඒකට අබ එකතු කරනවා. ඊළඟට ලුණු, ඒ වගේම කරපිංචත් එකතු කරගන්නවා. වියලි මිරිසත් අවශ්‍ය නැහැ. ඔයාලා ළඟ තියෙනවා නම් එකතු කරගන්න. දැන් නම් කිරිකොස් මාළුව හොඳින් තැඹිලා තියෙන්නේ. මේ වෙලාවේ අපි මිටි කිරි ටික එකතු කරගමු. ඔයාලා කොස් ගන්න ප්‍රමාණයට අනිත් අමුද්‍රව්‍ය ප්‍රමාණයන් ගන්න. මම මේකේ ප්‍රමාණයන් සඳහන් කරලා නැහැ. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන්. මිටි කිරි ප්‍රමාණය වැඩි වුණාට ගැටලුවක් වෙන්නේ නැහැ. රත් කරාම ඒ ප්‍රමාණය අඩු වෙනවා. ඊළඟට අපි මේ විදිහට තෙම්පරාදු එකතු කරගන්නවා. දැන් මේ විදිහට හොඳින් කලවම් කරලා රස බලන්න තමයි තියෙන්නේ. ඔයාලත් මේ රෙසිපි එකට කැමති නම් අපේ Cooking Spot YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේ වගේ තවත් රෙසිපි ඉදිරියේදී බලන්න පුළුවන්. එතකන් Cooking Spot YouTube channel එක subscribe කරලා තියාගන්න.